අයිබෝන් දුවේ පුතේ ඔන්න මම අද ඔයාලට තුන ශ්‍රේණිය ගණිතය විෂයයට තේලා දෙන්න යන්නේ බෙදීම කියන පාඩම. ඒකෙදී අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ 20ට අඩු සංඛ්‍යාව කොහොමද සමානව දෙකෙන් බෙදන්නේ කියලා. ඔන්න මම මාතෘකාව ලියාගත්ත සමසමව දෙදෙනක අතර බෙදමු කියලා. ඒකෙදී අපි ද්‍රව්‍ය යොදාගන්නේ 20 තෙක් විතරයි. මං ඒක ඔයාලට බොහොම සරල උදාහරණයකින් කියලා දෙන්න. ඔන්න පුතේ එක ගෙදරක A කියලා ළමයෙක් සක් B කියලා ළමයෙක් හිටියා. මේ දෙන්නගේ තාත්තා දවසක් පොලට ගිහිල්ලා පේරගෙඩි දෙකක් ගෙනාවා. පේරගෙඩි දෙකක් ගෙනාවා. අපි බලමු කොහොමද මේ දෙන්නා මේ පේරගෙඩි දෙක සමසමව දෙදෙනා අතර බෙදාගත්තේ කියලා. ඒකෙදි A කියන ළමයා එක පේරගෙඩියක් ගත්තා. A කියන ළමයා එක පේරගෙඩියක් ගත්තා. ඒ වගේම B කියන ළමයා එක පේරගෙඩියක් ගත්තා. එතකොට පේරගෙඩි දෙක සමානව දෙදෙනා අතර බෙදුවාම සමසමව දෙදෙනා අතර බෙදුවාම එකයිකට ලැබුණේ එක ගෙඩියයි. ඒක මෙන්න මේ විදිහට මං වගුවක ලියා ගත්තා. ද්‍රව්‍ය ගණන. ඒ කියන්නේ පේරගෙඩි ගණන. පේරගෙඩි ගණන 2යි. ද්‍රව්‍ය ගණන 2යි. ඒට ලැබුණු ගණන 1යි. ඒට ලැබුණු ගණන 1යි. ඒ වගේම Bට ලැබුණු ගණන 1යි. එතකොට පේරගෙඩි දෙකක් සමානව දෙදෙනෙකු අතර බෙදුවහම 1යිකට ලැබෙන්නේ 1 ගෙඩියයි. අපි බලමු තවත් ඒ වගේ සංඛ්‍යාවක් අරගෙන. ඔන්න මම 6 කියන සංඛ්‍යාව ගත්ත කියලා හිතන්නකෝ. එතකොට අපි මෙහෙම හිතමු. දැන් මේ A සහ B කියන ළමයි දෙන්නගේ තාත්තා ඊළඟ දවසේ පොලට ගිහිල්ලා පේරගෙඩි 6ක් ගෙනාවා. පේරගෙඩි 6ක් ගෙනාවා. දැන් බලමු කොහොමද මේ දෙන්න මේ පේරගෙඩි 6 සමසමව බෙදාගත්තේ කියලා. මුලින්ම Aට දෙනවා එක පේරගෙඩියක්. ඒ වගේම Bටත් දෙනවා එක පේරගෙඩියක්. ඊට පස්සේ අපි නැවත තවත් පේර ඉතුරුයිනේ. ඒට තව පේරගෙඩියක් දෙනවා. ඊට පස්සේ අපි Bට තව පේරගෙඩියක් දෙනවා. ඒ වගේම තවත් පේර ඉතුරු. ඊට පස්සේ අපි Aට තවත් පේරගෙඩියක් දෙනවා. ඊටත් පස්සේ Bට අනික් පේරගෙඩිය දෙනවා. දැන් බලන්නකෝ. Aට පේරගෙඩි 3ක් ලැබුණා. ඒ වගේම තමයි Bටත් පේරගෙඩි 3ක් ලැබුණා. එතකොට පේරගෙඩි 6ක් දෙදෙනෙකු අතර සමසමව බෙදනකොට එකයිකට ලැබෙනවා පේරගෙඩි 3ක්. ඒ වගේම අනික් ළමයටත් ලැබෙනවා පේරගෙඩි 3ක්. ඒක අපිට මේ විදියට මේ වගුවේ ලියන්න පුළුවන්. ද්‍රව්‍ය ගණන 6යි. ද්‍රව්‍ය ගණන 6යි. Aට ලැබුණු ගණන Aට පේරගෙඩි 3ක් ලැබුණානේ 3යි. Bට ලැබුණු ගණනත් පේරගෙඩි 3යි. එතකොට 6 කියන සංඛ්‍යාව සමානව දෙකෙන් බෙදුවොත් උත්තරය තමයි 3. ඒ කියන්නේ යම්කිසි ද්‍රව්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි ගත්ත පේරගෙඩි, පේරගෙඩි 6ක් දෙදෙනෙකු අතර සමසමව බෙදුවොතින් එකයිකට ලැබෙනවා පුතේ පේරගෙඩි 3ක්. එහෙමනම් දුවේ පුතේ තවත් අලුත් පාඩමකින් අපි හමු වෙනතුරු ඔගොල්ලෝ පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.